ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිතිය ආරම්භ කළ වර්ජනයට අදට දින 8. මේ හේතුවෙන් අදත් අසරණ රෝගීන් පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. මේ විදිහට සමාජ පීඩාවට ලක්‍රමින් කරන වෘත්ති අරගල කිසිසේත්ම වෘත්ති අරගල වශයෙන් සලකන්න බෑ. ඒවා සම්පූර්ණ සමාජ විරෝධී සමාජයට පීඩාකාරී දේවල් වශයෙන් සලකන්නට නෝ කියන්නේ කරපු අපරාධ බලන්න දැන් අවස් කීයද රත් 70 දාව 70 නෑක් වාද 10 මේ ගම්පලෙදින එන්නේ අපි කියන්නේ මුල පඩිය ගමනක් නිකන් නෙවෙනේ කෙසේ වෙතත් සිය ඉල්ලීම් සඳහා රජයේ නිසි විසඳුම් ලබා නොදීමත් සමග සෞඛ්‍ය වෘත්තීය සමිතිය අද දවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණා. ඒ පිටකොටුව දුම්රියපළ ඉදිරිපිටදී මේ උද්ඝෝෂණ ව්‍යාපාරයට දිවයිනේ නන්දේසින් කණ්ඩායම එකතු වෙලා ඉන්නවා. එද සේවා විදියට අපි සාමාන්‍ය විදියට සේවාව පවත්වාගෙන යමින් කණ්ඩායමක් තමයි සංකේතාත්මක මේ උද්ඝෝෂණ ව්‍යාපාරයට සහභාගී කරලා තියෙන්නේ. කොහොම වුණත් ආණ්ඩුව අපේ ඉල්ලීම් දීමට වෙනස් ප්‍රතිචාරයක් දක්වමින් මේ කාරණාවේ මගහරිමින් ඉන්න බවක් තමයි අපිට පේන්න තියෙන්නේ. සෞඛ්‍ය බලධාරිනුත් ඒ ආකාරයෙන්ම කටයුතු කරන බවක් තමයි පේන්න තියෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යවරයා අපිත් එක්ක වාඩිලා සාකච්ඡා කරා. ඒ සාකච්ඡාවේදී එකඟතාවයෙන් හදාගත්තා. සාකච්ඡා සටහනක් දුන්නා. නමුත් ඒ සටහනේ දීපු කාරණා ඉෂ්ට කරන බවක් අපිට පේන්නේ නැහැ. අපි අද අමාත්‍ය මණ්ඩලයේ රැස් වෙනවා. මේ අමාත්‍ය මණ්ඩලයට එදා එකඟ වුණු දීමදා විෂමතා ඉවත් කිරීම යන කාරණාවලට අදාළ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන්න ඕනේ කියලා අපි අවධාරණය කරනවා. එහෙම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන්නේ නැත්නම් මේ ක්‍රියාමාර්ග අකණ්ඩවම ක්‍රියාත්මක කරනවා කියන කාරණයත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ ආණ්ඩුවට කියන්න කැමතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.